වෙළඳපලේ ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණවල හිඟයක් පවතින එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. දිනෙන් දින කඩාවැටෙන ආර්ථිකය හමුවේ අවප්‍රමාණය වන රුපිල්ල රැක ගැනීමට ජනතාවට අද නීති රැසක් පැනවීමට වර්තමාන රජය ක්‍රියාකොට තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවට වසරක කාලයක් යනතුරු රූපවාහිනී, ශීතකරණ, ජංගම දුරකථන ආදී උපකරණ ආනයනය කිරීම රජය විසින් දැඩි ලෙස සීමා කර තිබෙනවා. යම් කිසිවෙකුට එම විදුලි භාණ්ඩ මිලට ගන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගින්නා ගැනීමක් කළ හැකි. එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් අතීතයේ මෙන් එසනින් කවුන්ටරෙන් ජංගම දුරකථන, රූපවාහිනී ආදී විදුලි උපකරණ මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිද්ධ වෙනවා. ඒ වගේම වෙළඳපොළ නියෝජිතයන් සඳහන් කරන්නේ මේ නිසා විදුලි උපකරණවල මෙරට තුළ මිල නියමිත වටිනාකමට වඩා 100%කින් පමණ ඉහළ යනු ඇති බවයි. කොහොම හරි මේ අනුව වෙළඳපොළේ ඉදිරියට ජංගම දුරකථන, රූපවාහිනී සහ ශීතකරණ ආදී භාණ්ඩයන්ගේ දැඩි හිඟයක් ඇති වනු ඇති බවත් පුරෝකථනය කර තිබෙනවා. මේ අනුව වර්තමානයේ වෙළඳපොළ තුළ රුපියල් 20,000ක ජංගම දුරකථනයක් ඉදිරියේදී රුපියල් 30,000ක් පමණ වනු ඇති බවත් එය මිලට ගැනීමට නම් ඔබට රුපියල් 30,000ක මුදලක් ගෙවා දුරකථනය ගෙන්වා දෙනතුරු පොරොත්තු ලේඛනයේ කාලයක් බලා සිටීමට සිද්ධ වනු ඇති බවත් වෙළඳපොළ නියෝජිතයන් පවසනවා. හොඳයි ඉතින්, රජය විසින් ජනතාවට පටි තද කරගන්න කියලා කිව්වේ ඇයි කියලා මේ වගේ දේවල් තුරින් තමයි හොඳටම තේරෙන්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.